हेलो আরে আই বোন পুতে সিরুদিন আটাম මේ අවුරුද්ද සතුට කාමයේ පිරි සුභම සුභ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔගොල්ලෝ හිතන පතන කියලා ඔයගොල්ලන් ඉතිහාස ගුරුවරයා විදියට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හරි එහෙනම් පුතේ ඔය ළමයි දෙන්නෙක් විතරක් නෙමෙයි සියලු දෙනාම තමන්ගේ වීඩියෝ කෝන් කරගන්න මේ අලුත් අවුරුද්දේ වීඩියෝ කෝන් කරගන්න වීඩියෝ කෝන් කරනවා කෝන් කරනවා හරි ඒ වගේම පුතේ අර මම කලින් කිව්ව කාරණාවත් ගිය සතියේ මම කිව්ව කාරණාවත් හොඳින් මතක තියාගන්න ඒ කාරණාව තමයි Tamange mic එක on කරාට පස්සේ ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් කළා ඔයගොල්ලන්ගේ mic එක off on කරාට පස්සේ ඒ mic එක off කරන්න පුරුදු වෙන්න Tamange mic එක off කරන්න පුරුදු වෙන්න මම කිව්වනේ නැත්තම් ඒ වගේ කට්ටිය තමයි අරේම ගිහිල්ලා අරේම කරන්නේ නැත්තේ දෙර නැතිනේ මතක ඇතිනේ කිව්ව කතාව හරි ඒ නිසා හරිද අන්න ඒ වගේ දරුවෙක් වෙන්නේ නැති වෙන්නේ හරිද අන්න ඒ වගේ දරුවෙක් නොවේ අද හොඳ වැදගත් විදිහට ක්ලාස් එක තුලේ හැසිරෙන්න හරි එතකොට පුතේ මේ 2022 අවුරුද්ද ආරම්භ වුණා දැන් 2022 අවුරුද්ද ආරම්භ වුණා එතකොට මේ අලුත් අවුරුද්දේ හරිද අලුත් විදිහට හිතන හරිද අලුත් විදිහට හිතන අලුත් විදිහට මේ ලෝකය දකින්න දරුවෙක් වෙන්න කියලා මම ඔය සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා පුතේ තව අවුරුදු 3ක් වගේ කාලයක් තුලදී ආ තව අවුරුදු sorry තව අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළතදී ඔයගොල්ලන්ට අපස සාමාන්‍ය පෙළ විභාගය ලියන්න සිද්ධ වෙන අවුරුදු 3ක් විතර කාලය තුන දෙකමාරක් 3ක් විතර කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එතකොට ප්‍රධාන වශයෙන්ම මේ 9 වසර සඳහා ඕගොල්ලන්ට පාඩම් 6ක් තියෙනවා. ආ මම පොඩ්ඩක් මේ අවුරුද්ද ඕගොල්ලන්ට මතක් කරන්නම්කෝ පළවෙනි දවසේ පටන් ගද්දි. ආ ඕගොල්ලන්ට 9 වසරේදී ආ 9 වසරේදී පාඩම් 6ක් තියෙනවා. 10 වසරේදී පුතේ පාඩම් 10ක් තියෙනවා. 11 වසරේදී පාඩම් 8ක් තියෙනවා. නමුත් මේ අපොස සාමාන්‍ය පෙළේදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ මේ 10 සහ 11 කියන පාඩම් 18 තුලින්. ඒගොල්ලන්ට එතකොට ඕගොල්ලෝ කල්පනා කරයි ආ මේ 10 සහ 11 පන්තිවලදී වලින් පටන් ගන්නව නම් මේ පේපර් එක හදන්න හරි. ඇයි මේ අපි මේ 9 වසරේදී ක්ලාස් යන්නේ කියලා. පුතේ මේ ඉතිහාසයේ පාඩම් 6ක් තියෙනවා 9 වසරේදී. ඒකේ පළවෙනි පාඩම හැරෙන්න ආ ඒකේ පළවෙනි පාඩම සහ හතරවෙනි පාඩම හැරෙන්න හරිද අනෙක් සියලුම පාඩම් 11 වසරේදී තියෙනවා එතකොට මේ 11 වසරේදී පුතේ එකපාරට ඕගොල්ලන්ට ඒක හරිද ඔළුවට දරා ගන්න අමාරුයි මේ 10 වසරේදී ඒකට sorry 9 වසරේදී ඒකට හරියන බේසික් එක ඔළුවට දාගෙන ඉඳියාම ඕගොල්ලන්ට හරි ලේසියි පුතේ 11 වසරේදී 11 වසරේදී මේ පාඩම් ටික ඉගෙන ගන්න කලාවසරදී ඒ පාඩම් ටික ඉගෙන ගන්න. දැන් ඕගොල්ලෝ පුතේ මං හිතන විදිහට ෆෝන් යූස් කරනවනේ. හරිද? ඕගොල්ලෝ කෙලින්ම මං කියන්නේ බොරු නම් හරිද? 9 වසර අච්චු පොත ගන්න ඉතිහාසය. ඊට පස්සේ 11 වසර අච්චු පොතත් ගන්න ඉතිහාසය.
හරිද ඒ අච්චුපොත් දෙකම අරගෙන ඔයගොල්ලෝ සසඳලා බලන්න මම මේ කිව්ව කතාව බොරුයිද කියලා මම මේ කිව්ව කතාව බොරුයිද කියලා ඒ නිසා පුතේ මේ 9 වසරේදී ඉඳලම පදනම සකස් වෙනවා මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ ඉතිහාස විෂය තුල හරිද ඉතිහාස විෂය තුල මම අනෙක් විෂයන් ගැන එච්චර දන්නේ නැහැ මම කියන්නේ මේ මගේ විෂය මම ඔයගලන්ට උගන්වන විෂය ඉතිහාස විෂය හරිද එතකොට මම ඔයගලන්ට තව පණිවිඩයක් කිව්වා මේ ජනවාරි මාසේ ඉඳලා හරිද එක දරුවෙක් ළමයි 5 දෙනා ගානේ මේ අයිලර්නින් කොලේජ් වල සම්බන්ධ කරන්න කියලා මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ ඒක try කියලා අනිවාර්යෙන්ම හරිද ඒ බලාපොරොත්තුවත් ඇතුව තමයි මම අද මං ක්ලාස් එක පටන් ගන්න ආවේ මම ක්ලාස් එක පටන් ගන්න ආවේ හරි එතකොට පුතාලා අපි මේ වෙනකොට ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතටපත් වීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතටපත් වීම පිළිබඳව තමයි අපි මේ වෙනකොට ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉඳී හරි එයාට තේ පුතේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරා හරිද එයාට තේ මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරා ලන්දේසීන් ආසියාවට පැමිණීම පිළිබඳව සාකච්ඡා කරා උඩරට රජවරුන් ලන්දේසී සහාය සොයා යාම පිළිබඳව කතා කරා ඊට පස්සේ දෙවන රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර ගිවිසුම පිළිබඳව කතා කරා පෘතුගීසීන් නැරඹීමේ සටන් සහ මූදුබඩ ප්‍රදේශයේ වල ලන්දේසී බලය පිහිටවීම පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ අද ඒකේ මම පළවෙනි නෝට් එක ගිය සතිය ඔයගොල්ලන්ට දුන්නා මම හරිය නේද මම හරි නේද හරි 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 මං පුතේ පොඩි මතක් කිරීමක් කරගෙන යන්නම් දෙවන රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර ගිවිසුම පිළිබඳව හරි දෙවන රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර ගිවිසුම පිළිබඳව පොඩි මතක් කිරීමක් ඔයගොල්ලොත් එක්ක කියන්න ඔයගලන්ට මතක් පොඩි මතක් කිරීමක් සිදු කරන්න හරි පුතේ මේ සෙනරත් රජතුමාගෙන් පස්සේ देवन राज सिंह रजतुमा දෙවන රාජසිංහ රජු මෙන්න මේ දෙවන රාජසිංහ රජුට පුතේ දැටි අදිෂ්ඨානයක් තිබ්බා දැටි උවමනාවක් තිබ්බා කොහොම හරි මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරිනවා කියලා මොකලන්ට මේ මොකද්ද මේ දෙවන රාජසිංහ රජතුමාට තිබ්බ අදිෂ්ඨානය කෙසේ හෝ පෘතුගීසීන් ලංකාවෙන් පළවා හරිනවා කියලා එතකොට මේ දෙවන රාජසිංහ රජතුමා කල්පනා කරනවා මේ පෘතුගීසීන් කියලා කියන්නේ ඉහළ නාවික බලයක් දැටි නාවික බලයක් තියෙන යුරෝපා ජාතියක් ඒ නිසා මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න නම් මීට වඩා බල සම්පන්න වෙනත් ජාතියකගේ සහයෝගය ලබා ගන්න ඕනි කියලා මෙන්න මේ දෙවන රාජසිංහ රජතුමා කල්පනා කරනවා මෙන්න මේ කියන දෙවන රාජසිංහ රජතුමා කල්පනා කරනවා ඒ නිසා පුතේ මේ දෙවන රාජසිංහ රජතුමායකට ප්ලෑන් එකක් ගහනවා මොකක්ද ඒ ප්ලෑන් එක මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න මේ පෘතුගීසීන්ට වඩා බලය තියෙන ලන්දේසීන්ගේ සහයෝගය ලබා ගන්න ඕනි කියලා මෙන්න මේ වෙනකොට පුතේ ලන්දේසීන් ආසියාවට ඇවිල්ලා ඉඳී මේ ලන්දේසීන්ගේ ආසියාවේ තිබ්බ ලන්දේසි මධ්‍යස්ථානය තමයි පුතේ බතාවිය කියලා කියන්නේ. ඒ නිසා මේ දෙවන රාජසිංහ රජතුමාගේ හරිද? කණ්ඩායමක් යවනවා පුතේ බතාවියට ගිහිල්ලා ලන්දේසීන් එක්ක සාකච්ඡා කරන්න කියලා. ලන්දේසීන් එක්ක සාකච්ඡා කරන්න කියලා. මේ සාකච්ඡාවේදී මේ දෙවන රාජසිංහ රජතුමාගේ කණ්ඩායම ලන්දේසීන් හම්බ වෙලා කියනවා ඔයගොල්ලෝ අපිට උදව් කරන්න පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න. ඔයාලා කොහොම හරි මේ පෘතුගීසීන් අපේ රටෙන් පළවා හැරියොත් අපි ඔයාලට ලබා දෙනවා. මොකක්ද අපි ඔයාලට ලබා දෙනවා?
මේ කුරුදු වෙළඳාම සම්පූර්ණ කුරුදු වෙළඳාම ලංකාවේ සම්පූර්ණ කුරුදු වෙළඳාම ඔයාලට ලබා දෙනවා ඒ කියන්නේ ලන්දේසින්ට ලබා දෙනවා ඒ වගේම නැගෙනහිර වෙරළේ වරායක් ඉදි කරලා දෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ එකට කැමතිද ඔයගොල්ලෝ කැමතිද පෘතුගීසීන්ව ලංකාවෙන් පළවාරින් අපිට උදව් කරන්න කියලා අන්න ඒක පුතේ ලන්දේසින් එකඟ වෙනවා අන්න ඒකට ලන්දේසින් එකඟ වෙනවා ලන්දේසින් කැමති වෙනවා පුතේ මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න මේ දෙවන රාජසිංහ රජුතුමාට උදව් කරන්නම් කියලා දෙවන රාජසිංහ රජුතුමාට උදව් කරන්නම් කියලා අන්න ඒ අනුව පුතේ හරිද අන්න ඒ අනුව මොකක්ද 1638 වර්ෂයේදී ආ 1638 වර්ෂයේදී පුතේ මේ ලන්දේසි හමුදාවන් සහ මේ දෙවන රාජසිංහ රජතුමාගේ හමුදාවන් එකතු වෙලා මේ පෘතුගීසීන්ගේ බලකොටුවක් තියෙනවා පුතේ මෙන්න මේ පෘතුගීසීන්ගේ බලකොටුවක් තියෙනවා මඩකලපුවේ මෙන්න මේ මඩකලපුවේ පිහිටි පෘතුගීසි බලකොටුවට පහර දෙනවා පුතේ ලන්දේසි හමුදාවෝයි මේ දෙවන රාජසිංහ රජතුමාගේ හමුදාවෝ එකතු වෙලා අන්න ඒකදී මේ ලන්දේසීන් සහ දෙවන රාජසිංහ රජතුමා එල්ල කරපු ප්‍රහාරය නිසා මේ පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වෙනවා මේ මඩකලපුවේදී අන්න ඒකෙන් පුතේ පට්ට හැපි එකක් වෙනවා කියලා පට්ට සතුටක් වෙනවා කාටද දෙවන රාජසිංහ රජතුමාට දෙවන රාජසිංහ රජතුමාට පට්ට සතුටක් වෙනවා අන්න ඒ නිසා පුතේ මේ දෙවන රාජසිංහ රජතුමා ආ දෙවන රාජසිංහ රජතුමා ලන්දේසින් එක්ක ගිවිසුමක් ගහනවා 1638 මැයි මාසයේදී 1638 මැයි මාසයේදී ගිවිසුමක් ගහනවා 1638 මැයි මාසයේදී සුපිරි ගිවිසුමක් ගහනවා හරි අපි බලමු අන්නේ ගිවිසුමේ මොනවද තිබුණේ කියලා අන්නේ ගිවිසුමේ මොනවද තිබුණේ කියලා හරිද ඒ ගිවිසුමේ මොනවද තිබුණේ කියලා හරි ඒ ගිවිසුමේ පුතේ සඳහන් වෙලා තිබ්බා මේ පෘතුගීසීන් මෙරටින් පළවා හරින්න ලන්දේසින්ගේ සහයෝගය ලබා දෙනවා කියලා. ඒක පළවෙනි එක තිබ්බ මොකද්ද? පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න ලන්දේසින් මේ උඩ රට රජුට සහයෝගය ලබා දෙනවා කියලා. හරිද? ඒ වගේම මේ පෘතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න පුතේ ලන්දේසින්ට යම් මුදලක් වැය වෙනවනේ. ආ යුද්ධය සඳහා යම් මුදලක් වැය වෙනවා. එතකොට අන්න ඒ වැය වෙන මුදල් හරිද? ලංකාවේ තියෙන කුරුඳු වලින් ලංකාවේ තියෙන ගම්බිරිස් වලින් ලංකාවේ තියෙන මී ඉටි මෙන්න මේ වගේ ද්‍රව්‍ය වලින් පියවනවා කියලා ඒ ගිවිසුමේ සඳහන් වෙලා තිබුණා. ඒ වගේම පුතේ මේ උඩරට තිබ්බ අලි ඇතුන් වෙළඳාම හැරෙන්න අලි ඇතුන් වෙළඳාම හැරෙන්න සෙසු වෙළඳාමේ ඒකාධිකාරය සෙසු වෙළඳාමේ ඒකාධිකාරය කියලා කියන්නේ පුතේ ඒකාධිකාරය කියලා කියන්නේ ඒගොල්ලන්ට විතරක් ලබා දෙනවා. කියන්නේ ලන්දේසීට විතරක් ලබා දෙනවා කියන එක. හරි. අනිත් ගිවිසුම තමයි අනිත් ගිවිසුමේ සඳහන් වෙච්ච එක තමයි මේ උඩ රට රජු අදහස් කරන්නේ නම් මෙන්න මේ වාක්‍ය හොඳට මතක තියාගන්න පුතේ. රජු අදහස් කරන්නේ නම් පමණක්. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේක දැන් හොඳට මතක තියාගන්න ඕනේ ඊළඟට ඒක ඕනි වෙනවා ඈ. හරි. රජු අදහස් කරන්නේ නම් පමණක්. රජු අදහස් කරන්නේ නම් පමණක් මෙන්න මේ කියන පෘතුගීසීන්ගේ මේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්න බලකොටුවල ලන්දේසි හමුදාව නතර කරන්න අවසර දෙනවා කියලා. හැබැයි උඩ රට රජු කැමති නම් විතරයි පුතේ ඒ ගිවිසුමේ සඳහන් වෙලා තිබ්බේ උඩ රට රජු කැමති නම් විතරයි උඩ රට රජු කැමති නම් හරිද මේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල ලන්දේසීන් හමුදාවන්ට නතර වෙන අවස්ථාව ලබා දෙනවයි කියලා හැබැයි හොඳට මතක තියාගන්න උඩ රට රජු කැමති නම් විතරයි කියලා පුතේ ගිවිසුමේ සඳහන් වෙලා තිබුණා හරි
තේරුණාද මතකයිද මතකයිද ඔව් සර් ඔව් සර් හරි කාටවත් පොඩි හරි අවුලක් නැහැ නේ ඔව් සර් හරි එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් පුතේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අපි ගිය සතියේක මොන නෝට් එකක් මම අද කියන්න යන්නේ නැහැ හරි අද කතා කරන්න තියෙන්නේ අපි ගිය සතියේක සාකච්ඡා කරේ නැතුව විතරයි ඈ සාකච්ඡා කරේ නැතුව විතරයි හරි පෘතුගීසින් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලන්දේසීන් පිහිටවීම පෘතුගීසීන් පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ අරව කිව්ව කාරණා මතක නැති දරුවෙක් ඉන්නව හවුද මයික් එක ඔෆ් කරගන්න පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසී බලය පිහිටවීම පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය පිහිටවීම පෘතුගීසීන් නෙරපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි බලය පිහිටවීම ලියන්න ඕනද සර්? ඔයාලට ටියුට් එකක් තියෙනව නේද? ඒ ටියුට් එකේක තියෙනවා ඈ. ටියුට් එකේ මාතෘකාව තියෙනවා. පොඩ එන පුතේ ඇහැට මොකද කියන්නේ? හරි මේම මාතෘකාවක් තියෙනවා නේද ටියුට් එකේ ඔව් සර් තියෙනවා ඔව් සර් සර් ටියුට් එක ආයේ ගෲප් එකට දාන්න පුළුවන්ද උදේ දැන් මං ගාව ටියුට් එක නැහැ මේ මොහොතේ සෝරි ගෲප් එකේ නැහැ සර් ආයේ දාන්න පුළුවන්ද මොකද පුතේ ටියුට් එකයි දාන්න පුළන්ද සර් දැන් පුතේ මං ගාව ටියුට් එක නැහැ ඔක පුතේ මට හැමදාම දාන්න බෑනේ මං හැමදාම ක්ලාස් කරන වෙලාවෙ ටියුට් එක දානවා හරි හැම වෙලා හැමදා හැම සතියකම මම ටියුට් එක පුතේ ක්ලාස් එක කරනවා නම් ටියුට් එක උඩට ගෲප් එක ඇතුළේ උඩට ගිහිල්ලා බලන්න පුතේ ටියුට් එක ගෲප් එකේ දින උඩට ගිහිල්ලා බලන්න කම්මැල්ල නැතුව මොකද පුතේ හැමදාම මට මේ දැන් ජොයින්ට් නැහැ ආ අලුතෙන් ජොයින් වුනේ. කවද ජොයින් වුනේ? ගිය සතියේ. මං ගාපු දෙ දැන් ටියුට් එක නැහැ. මේ මොහොතේ නැහැ මං දාන්නම් ඔයාලට හවස එනවා. මට මැසේජ් එකක් දාලා තියන ක්ලාස් එක දුන්නාට පස්සේ මම ඔයාලට දාන්නම්. වැඩි පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ මං ගොඩක් පැහැදිලි කිරීම තමයි සිද්ධ කරන්නේ ටියුට් එකේ සියලුම දේවල් ටයිප් කරලා තියෙන්නේ. හරි. ඔබට අදට අහගෙන ඉන්න පුතේ. ආ සර්. හරි. හරි එතකොට පුතේ ඔයාට මතක ඇති මම කලිනුත් කිව්වා මේ 1638 වර්ෂයේදී ආ 1638 වර්ෂයේදී දෙවන රාජසිංහ රජතුමා සහ මේ දෙවන රාජසිංහ රජතුමා සහ ලන්දේසීන් අතර මෙන්න මේ ලන්දේසීන් අතර පුතේ ගිවිසුමක් ඇති වුණා ලන්දේසීන් අතර ගිවිසුමක් ඇති වුණා මේ 1638 දී මෙන්න මේම ගිවිසුමක් ඇති වුණත් පුතේ වසර 20ක් විතර කාලයක් ගියා අර මේ ගිවිසුම ගහලා හරිද මේ 1638 ගිවිසුම ගහලා වසර 20ක් විතර කාලයක් ගියා මේ පෘතුගීසීන්
මෙන්න මේ කියන පෘතුගීසින්ම ලංකාවෙන් පළවා හරින්න ලංකාවෙන් පළවා හරින්න අවුරුදු 20ක් විතර ගිය 1638 දී දෙවන රාජසිංහ රජතුමා සහ ලන්දේසීන් අතර ගිවිසුමක් ඇති වුණා මේ ගිවිසුම ඇති වෙලා පුතේ වසර 20ක් විතර ගියා මේ පෘතුගීසින්ම ලංකාවෙන් පළවා හරින්න ලංකාවෙන් පළවා හරින්න එතකොට පුතේ එතකොට මේ ත්‍රිකුණාමලය අමම මේක පැහැදිලි කරා ත්‍රිකුණාමලය මීගමුව ගාල්ල කළුතර කොළඹ මන්නාරම මෙන්න මේ වගේ සියලුම බලකොටු පුතේ හරිද යාපනය ඇතුළු මේ වගේ සියලුම බලකොටු මේ යටත් කරගන්න කළුතර මන්නාරම යාපනය කොළඹ වගේ මේ සියලුම බලකොටු වල මේ පෘතුගීසින්ව පළවා හරින්න කාටද හැකි වුනේ ලන්දේසි හමුදාවන්ට සහ ලන්දේසි හමුදාවන්ට සහ උඩරට හමුදාවන්ට හැකි වුණා නමුත් පුතේ මෙන්න මෙතනදී විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා මේ ත්‍රිකුණාමලය සහ මීගමුව හොඳට මතක තියාගන්න ත්‍රිකුණාමලය සහ මීගමුව කියන බලකොටු අල්ලගන්න යද්දී මේ උඩරට රජු සහ උඩරට රජු සහ ලන්දේසීන් අතර මතභේද ඇති වෙනවා කොහෙද මේ බලකොටු දෙක කොහෙද මේ බලකොටු දෙක ත්‍රිකුණාමල බලකොටු අල්ලන්න යද්දී අනිත් බලකොටු ත්‍රිකුණාමලේ බලකොටු අල්ලන්න යද්දී අනිත් එක මීගමුව මීගමුව බලකොටු අල්ලන්න යද්දී කවුරු කවුරු අතරද ගැටුමක් ඇති වෙන්නේ උඩරට රජු සහ ලන්දේසීන් අතර මේ ගැටුමක් ඇති වෙන කියන්නේ මතභේදාත්මක ගැටුමක් ඇති වෙනවා ඒකට හේතුව තමයි පුතේ මේ 1638 ගිවිසුමට අනුව ලන්දේසීන් කටයුතු නොකිරීම ලන්දේසීන් කටයුතු නොකිරීම තමයි ප්‍රධානම හේතුව ඕ මාත් ඇදේ යෑනු යවන්න එපා හරිද හරිද ප්‍රධානම ගැටලුව තමයි හරිද ප්‍රධානම ගැටලුව උනේ මේ මතභේදය තියෙන ප්‍රධානම ගැටලුව උනේ මේ 1638 අත්සන් කරපු ගිවිසුමට අනුව පුතේ ලන්දේසීන් කටයුතු නොකිරීම නිසා ලන්දේසීන් කටයුතු නොකිරීම නිසා හරි මේ දක්වා පැහැදිලිද ඔයාලට ඔව් සර් මේ දක්වා පැහැදිලිද ඔව් සර් ඔව් සර් හරි හරි මයික් ඔෆ් කරගන්න පුතේ හරි හරි අපි ඉතුරු ටික සාකච්ඡා කරමු පුතේ මෙන්න මේ ලන්දේසීන් කරලා තියන්නේ මුල ඉඳලම මෙන්න මේ ලන්දේසීන් පුතේ කරලා තියන්නේ මුල ඉඳලම මේ කපටි කමක් තමයි කරලා තියන්නේ ලන්දේසීන් පුතේ මුල ඉඳලම කරලා තියන්නේ උඩරට රජුව ගොනාටන්දපු එක උඩරට රජුව රවට්ටපු එක තමයි ලන්දේසීන් මුල ඉඳලම කරලා තියෙන්නේ මම කියවනේ මේ 1638 ගිවිසුමේ තිබුණා උඩරට රජු කැමතිනම් පමණක් එන රජු කැමතිනම් පමණක් රජු කැමතිනම් පමණක් මොකද්ද ලන්දේසී හමුදා බලකොටු වල නතර කරන්න අර පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල ලන්දේසීන්ට නවතින්න දෙනවයි කියලා. හැබැයි උඩරට රජු කැමතිනම් විතරයි පුතේගේ ගිවිසුමේ සඳහන් වෙලා තිබ්බේ. උඩරට රජු කැමතිනම් පමණක් උඩරට රජු කැමතිනම් පමණක් ලන්දේසීන්ගෙන් අල්ලා sorry පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල ලන්දේසීන්ට අර ලන්දේසීන්ට නතර වෙන අවස්ථාව දෙනවයි කියලා. හරි නමුත් ඒක තිබුණ උඩරට රජුනම් කැමතිනම් පමණක් කියලා. නමුත් පුතේ මොකක්ද ලන්දේසීන් පුතේ මේ උඩරට රජු කැමතිනම් පමණක් කියන කොටස අමතක කළා. හරිද?
උඩරට රජු කැමති නම් පමණක් පෘතුගීසි බලකොටුවල කියන්නේ පෘතුගීසින්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල නවතින ලබා දෙන උග ලන්දේසින තේරෙනවද මම කියන දේ තේරෙනවද මම කියන දේ ඔව් සර් තේරෙන්නේ නැද්ද लंदेसिंटा නමුත් ලන්දේසීන්ට මොකද්ද උනේ අර ලන්දේසීන් මොකද්ද කරේ මේ රජු කැමතිනම් පමණක් කියන කොටස අමතක කරලා ඒ අල්ල ගන්න හැම බලකොටුවකම මොකද්ද ලන්දේසීන් නතර වුණා ලන්දේසීන් නතර වුණා හරි එතකොට පුතේ හරිද එතකොට මේ මීගමුවහ ගාල්ල කියලා කියන්නේ ආ මීගමුව සහ ගාල්ල කියලා කියන්නේ කුරුඳු බහුල ප්‍රදේශය කුරුඳු බහුල ප්‍රදේශය මේ ප්‍රදේශවල කුරුඳු තියෙන නිසා ලන්දේසීන් මොකද කරන්නේ රජුගෙන් අහන්නේ නැතුවම රජුගෙන් අහන්නේ නැතුවම පුතේ කොහෙද නතර වෙන්නේ කොහෙද නතර වෙන්නේ ලන්දේස් බල sorry පෘතුගීසි බලකොටුවල නතර වෙනවා පෘතුගීසි බලකොටුවල නතර වෙනවා එතකොට පුතේ මොකක්ද මේ උඩරට රජු සහ ලන්දේසීන් අතර උඩරට රජු සහ ලන්දේසීන් අතර මතවේදාත්මක ගැටුමක් ඇති වෙනවා මතවේදාත්මක ගැටුමක් ඇති වෙනවා නමුත් පුතේ මේ උඩරට රජු මේ ලන්දේසීන් එක්ක සටන් කරන්න ගියේ නෑ එක් හේතුවක් හින්දා මොකද පුතේ මේ කොළඹ කියන බලකොටුව කොළඹ බලකොටුවෙන් මේ පෘතුගීසීන්ව පළවා හරින්න ඕනි නිසා මොකක්ද මේ උඩරට රජු සද්ද නැතුව ඉන්දියා උඩරට රජු සද්ද නැතුව කටපියාගෙන ඉන්දියා උඩරට රජු සද්ද නැතුව කටපියාගෙන ඉන්දියා හරි මේ දක්වා තේරුණාද ඔව් සර් තේරුණා ඔව් සර් හරි මෙන්න මේ මොනවද පුතේ මෙන්න මේ කාලවකවානුවේ මේ කොටස මම ඔයාලට ගිය සතියේ ලියන්න දුන්නා නේද? මේක කොටස මම ඔයාලට ලියන්න දුන්නා නේද? ඔව් සර්. ඔව් සර්. एक और सूत्र मान लिया ना तूने नहीं दो आला टा ओ सर हरे हरे ये तो बड़ा पुते मिन्ने में खालवा कवान हुए थी मिन्ने में किया ना खालवा कुएं हुए नहीं जेराड हल्फर्ड हाँ जेराड हाँ मिन्ने में जेराड हल्फर्ड මෙන්න මේ ජෙරාඩ් හල්ෆර්ඩ් කියන මේ ලන්දේසි ලන්දේසි ජාතිකයා කියන්නේ මේ ලන්දේසි සෙනවියෙක් පුතේ ජෙරාඩ් හල්ෆර්ඩ් කියන ලන්දේසි සෙනවියා මොකද්ද විශාල හමුදාවක් සහිතව ලංකාවට එනවා කවුද මේ පුද්ගලයා හොඳට මතක තියාගන්න හයිලයිට් කරගන්න ජෙරාඩ් හල්ෆර්ඩ් ජෙරාඩ් හල්ෆර්ඩ් කවුද ජෙරාඩ් හල්ෆර්ඩ් කියන ලන්දේසි සෙනවියා ජෙරාඩ් හල්ෆර්ඩ් කියන ලන්දේසි සෙනවියා මොකක්ද විශාල හමුදාවක් ඇතිව විශාල හමුදාවක් එක්ක කොහෙ දෙන්න පුතේ ලංකාවට එනවා මේකෙදි පුතේ ලන්දේසි මෙන්න මේ කාරණාව නිසා ලන්දේසි ඉතාමත් ශක්තිමත් වෙනවා ලන්දේසි ඉතාමත් ශක්තිමත් වෙනවා ඒ නිසා මොකක්ද කරන්නේ ලන්දේසි සහ මේ උදරට රජුගේ හමුදාවන් එකතු වෙලා ලන්දේසි හමුදාවන් සහ උදරට රජුගේ හමුදාවන් එකතු වෙලා කොහෙද පුතේ කොළඹ පිහිටලා තියෙන කොළඹ පිහිටලා තියෙන කොහෙද මෙන්න මේ පෘතුගීසි බලකොටුව ආක්‍රමණය කරනවා පෘතුගීසි බලකොටුව ආක්‍රමණය කරනවා ආක්‍රමණය කරනවා කියන්නේ පුතේ වටලනවා විතරයි
මේ වැටලුව විතරයි ලන්දේසින් ඇවිල්ලා පෘතුගීසින්ගේ කොළඹ තියෙන බලකොටුව වැටලුව විතරයි පුතේ මොකද්ද මේ පෘතුගීසින් සටසට ගාලා වෙවුලන්න පටන් ගත්තේ හරිද මොකද්ද සටනකින් තොරවම මොකද්ද පෘතුගීසින් හරි මොකද්ද සිද්ධ කරේ කොළඹ බලකොටුවේ යතුර නිකන් ඔහේ ගිහිල්ලා නැමිලා ගිහිල්ලා කාටද ලබා දුන්නේ ලන්දේසින්ට දුන්නා ගිහිල්ලා ලන්දේසින්ට දුන්නා අනේ කරදරයක් කරන්න එපා ගන්න මේක කියලා හරිද සටනකින් තොරවම ලන්දේසින්ට ලබා දුන්නේ යතුර පුතේ ලන්දේසින්ට ලබා දුන්නා මේකෙදි පුතේ කාටද පට්ට හැපිකක් ආවේ පට්ට සතුරක් ආවේ කාටද දෙවන රාජසිංහ රජතුමාට හරි දෙවන රාජසිංහ රජතුමාට මාර සතුටක් ආවා ඒ නිසා පුතේ මෙන්න මේ දෙවන රාජසිංහ රජතුමා මේ ජෙරාෆ් හල්ෆර්ඩ් ආ ජෙරාෆ් හල්ෆර්ඩ් කියන එක්කෙනාට පුතේ මොකද අති උත්කර්ෂවත් විදිහට එයාව උදරටට පිළිගත්තා එයාව උදරටට පිළිගනු ලැබුවා හරි බලන්න පුතේ ටියුට් එක එතන නැන්නේ කොටස මං ඉදන් කියා දුන්න කොටස ඔයගලන්ට කියවන්න ඈ මේ අතර ජෙරාෆ් හල්ෆර්ඩ් නම් සෙනවියා යටතේ විශාල ලන්දේසි හමුදාවක් ලංකාවට පැමිණියහ ඉන් ශක්තිමත් වූ ලන්දේසීහු පෘතුගීසීන්ගෙන් කොළඹ කොටුව අත්පත් කර ගැනීමට උස්බිම්වල කාලතුවක් වූ සවිකොට කොටුව වැටලූහ හල්ෆර්ඩ් සෙනවියා කෙරෙහි ප්‍රසාදයට පත් රාජසිංහ රජතුමා ඔහුට මහත් සැලකිලි දක්වා විශාල හමුදාවක් සටනට එවීය මේන් ඉමහත් අසරණභාවයට පත් පෘතුගීසීහු යටත් බව ප්‍රකාශ කොට කොළඹ කොටුවේ යතුරු ලන්දේසීන්ට බාර දුන්හ වන්න මම කිව්ව කාරණාව ඔන්න මම නැවතත් පුතේ ආපහු ඒ කොටස කියලා දෙනවා හරි හොඳට දැන් ඔය සියල්ලම ටෝ නෝට් අරව මේ ඔක්කොම මතක කරලා පුදුවට හේතුවක් දාගන්න හොඳට අහගෙන ඉන්න ආ පුදුවට හොඳ මේ කතන්දරය අහගෙන ඉන්න හොඳට හරි මම මේ දක්වා අර ඉඳලා මුල ඉඳලාම කියනවා ඈ හරි පුතේ 1638 වර්ෂයේදී ආ 1638 වර්ෂයේදී මේ දෙවන රාජසිංහ රජතුමා සහ ලන්දේසීන් අතර ගිවිසුමක් ඇති වුණා මම ඒක ඔයගලන්ට කියලා දුන්නා ඒ ගිවිසුමේ තිබුණා පුතේ එක කොටසක් එක වගන්තියක් තිබ්බා මේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වලට හරිද පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු තුලට මේ උදරට රජු කැමති නම් පමණක් ලන්දේසි හමුදාව නතර කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා මොකද්ද උනේ ලන්දේසින්ට පුතේ අමතක කරා මොකද්ද ලන්දේසින් අමතක කරා උදරට රජු කැමති නම් පමණක් කියන කොටස අමතක කරා මොකක්ද වෙන්නේ මේ ගාල්ල සහ මීගමුව කියන ප්‍රදේශ කුරුදු බහුල ප්‍රදේශ ටික කුරුදු බහුල ප්‍රදේශ ටික ඒ නිසා මොකක්ද ලම්දේසින් පුතේ ගාලු කොටුව සහ يعني ගාල්ල කියන ප්‍රදේශය සහ මීගමුව කියන ප්‍රදේශ අල්ලගත්තට පස්සේ ඒ වගේ රජුගෙන් අහන්න නැතුවම ගිහලා ලම්දේසි හමුදාව නතර වෙනවා ඒකට පුතේ උදරට රජුට මල පනිනවා හරිද උදරට රජු සහ ලන්දේසින් අතර මතභේදයක් ඇති වෙනවා නමුත් පුතේ උදරට රජු පොඩි හරි කපටියෙක් ඒ නිසා ਉਹ මොකද්ද කරන්නේ මේ කොළඹ කොටුවේ තාමත් පෘතුගීසීන් ඉන්නවා අන්න ඒ හේතුව හින්දා මේ ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න ගියේ නැහැ ගැටුම් ඇති කරගන්න ගියේ නැහැ එතකොට පුතේ මෙන්න මේ කාලවකවානුව තුලදීම ජෙරාඩ් හල්ෆර්ඩ් ආ ජෙරාඩ් හල්ෆර්ඩ් කියන ලන්දේසි සෙනවියා අති විශාල හමුදාවක් එක්ක එනවා ලංකාවට මේ ජෙරාඩ් හල්ෆර්ඩ් ලංකාවට ආවට පස්සේ අති විශාල ලන්දේසි හමුදාවක් එක්ක ලන්දේසීන් බල සම්පන්න වෙනවා ලන්දේසීන් බල සම්පන්න වෙනවා එතකොට පුතේ ලන්දේසීන් මොකද කරන්නේ මේ කොළඹ කොටුව ආශ්‍රිත තියෙන උස් ප්‍රදේශවල කාලතුවක් වහයි කරනවා පුතේ පෘතුගීසි බල කොටුව වලට අල්ලලා හරිද මේකෙන් ප්‍රසාදයට පත් වෙච්ච මේකෙන් සතුටට පත් වෙච්ච උඩරට දෙවන රාජසිංහ රජතුමා මොකක්ද තමන්ගේ හමුදාව උත් යවන පුතේ ලන්දේසින් එක්ක එකතු වෙන්න කියලා එතකොට පුතේ මොකක්ද වෙන්නේ මෙන්න මේ ලන්දේසීන් සහ
මේ උඩරට රජතුමාගේ හමුදාවන් එකතු වෙලා මේ පෘතුගීසි බලකොටු වැටලුව විතරයි පෘතුගීසින්ගේ පුතේ කපුලේ උලන්න පටන් ගත්තා සට 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 ගෑවෙන්න හරිද ඒ නිසා මොකද්ද සිද්ධ වුනේ මේ පෘතුගීසි අනේ අපිව මරන්න එපා කිසිම සටනකින් තොරව මෙන්න බොලේ යතුරු කියලා කාටද දුන්නේ යතුරු ලන්දේසින්ට යතුරු ලබා දුන්නා කොළඹ කොටුවේ යතුරු කොළඹ බලකොටුවේ යතුරු කාට ලබා දුන්නේ ලන්දේසින්ට ලබා දුන්නා තේරුණාද ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔව් සර් දෙන්න නෑනේ අවුලක් නැහැනේ අවුලක් නැහැ සර් නෑ සර් නැහැ සර් හරි ලියා ගන්න පුතේ අනිත් කොටස ලියා ගන්න ලියා ගන්න ලියා ගන්න මෙපමණ කාලයක් මෙපමණ කාලයක් මෙපමණ කාලයක් ලන්දේසීන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි මධ්‍යස්ථානයේ ඌවේ මොකද සර් මෙපමණ කාලයක් ලන්දේසීන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි මධ්‍යස්ථානයේ ඌවේ ගාලු කොටුවයි ගාලු කොටුවයි ගාලු කොටුවයි ගාලු කොටුවයි ගාලු කොටුවේ ගිහිල්ලා තියෙනවන්නේ තමාරට ගාලෙල්ල ඔව් සර් ගිහින් තියන ගාලේ ළමයි ඉන්නවද? ගිහින් නැහැ. අප්පා. යන්නේ ගාලේ ගිහිල්ලා නැත්තේ. ඔව් සර්. ගිහින් නැහැ. කොහොද බලන්න ගියා සර්? ගියා සර්. දැන් ගියේ නැහැ. අපි නම් ගියා සර්. ගාලේ කොහෙ ගිහිල්ලා නැත්තේ යන්න. ගියේ නැහැ. ආලන්ද සින්දුව ගාලු කොටුව ගල් බැම්මේ ඈත පෙනෙන සිට දෙයිමේ මට සරුංගලයක හැඩ බලා ඉඳින්න නෑ සර් වාටරි යපෝනේ මොක ආල නෑ සර් ආලදී එහෙනම් ආල දිනවද මේක මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් තාප්ප කරගෙන ගාන්න සුදුම් මියා කෙනෙක් එකක් ඔව් සර් ඔව් සර් ආදීනද ඔව් සර් නියම තුප්පි හරි ලියන්න බෑ ටික තාලින්ද කාලේ හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මානු දකිනේ පුරහඳ උගතන කියන්න නෑ සර් නෑ සර් අහලා තියෙනවා අහලා තියෙනවා සර් අහලා තියෙනවා නෑ සර් මේ ගන්න සුදු නෙළුම කෝ සොරබර වැවි ආයරේස නේස 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 ආවරේස නේස රපඩ 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 රපන් හලා දිනවා හලා දිනවා හලා දිනවා හලා දිනවා පේනවනේ ළම අසත්‍යතාවේ හලා දිනවා මම පහන්සුවේට කියන්නම් සිංහල පන්තියේදී उदय सिंह
මේ ළමයි සර් මං කියනවා සර් මේ ළමයි අහලා තියෙන්නේ මාමල දවසක ගම් වටේ තියෙන තාප්ප පුරව සුදු දෑතින් පාප්ප අරගෙන ගාන සුදු අයව තමයි අහලා තියෙන්නේ සර් ඒ නිසා මේ ළමයිට හොඳ රසාස්නතාවය තියෙන හොඳ සින්දු ටිකක් දාලා ඒ සින්දු වල අර්ථය කියලා දෙන්න කියලා මං සර්ට කියනවා හරි එතකොට මට වඩා ලස්සනට සර් දාලා දෙනවා සර් සින්දු ඒ සර් දාලා දෙන එක තමයි මං දාන්න හරි කියන්නේ පරණ මේ හින්දි සින්දු හරි සරුත් ඉතින් ඒ සින්දු අහනවනේ ඔය ඉතින් මම දෙකම අහලා තියනද පුතේ එතකොට මම දෙකම අහලා තියනවා එතකොට අවුලන්නේ අර සාමාන්‍ය මට ඒ ඇහෙන අරගන්න නිකන් උගමනාගෙන් අහන ඒවා නෙමෙයි ඔය නිකන් ඔය බත්තර එහෙම යද්දි ඔය ඇහෙන ඒවා ඊට මාර YouTube වීඩියෝ බලද්දි ඔය වස්ලගේ සින්දුවන්නේ ඒ වගේ පොඩ්ඩක් හින්ද පිටලා පොඩ්ඩක් කනට ගියේ ඒවා නැත්තම් ඉතින් උගමනාගෙන් අහිතේ ආපු ඒවා නෙමෙයි ඉතේ සාමාන්‍යයෙන් අහනවා මම පොඩ්ඩි ඒ සින්දු අහනවා නා हितलाहानी हर इधर मम्मी नोट क्या शवी सर मम्मी नोट මෙපමණ කාලයක් ලන්දේසීන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි මධ්‍යස්ථානයේ ඌවේ ගාලු කොටුවයි. ගාලු කොටුවයි. කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසුව කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසුව කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසුව ඒකටම සර් ඔව් ඔව් බල ඒකටම තමයි. කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසුව 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 එය වඩාත් ශක්තිමත් කොට එය වඩාත් ශක්තිමත් කොට සයි කියනවා එය වඩාත් ශක්තිමත් කොට එය වඩාත් ශක්තිමත් කොට තම මූලස්ථානයේ බවට පත් කරගත්තේය 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 තම මූලස්ථානයේ බවට පත් කරගත්තේ මේන් 1638 ගිවිසුමට මේන් 1638 ගිවිසුම මේන් 1638 ගිවිසුම මේන් 1638 ගිවිසුම මේන් 1638 ගිවිසුම කඩවීමකට ලක්විය කඩවීමකට ලක්විය කඩවීමකට ලක්විය මෙවැනි හේතු කාරණා නිසා 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 උඩරට රජු දැඩි කෝපයට පත් විය උදරට රජු දැඩි කෝපයට පත් විය
උඩරට රජු දැඩි කෝපයට පත් විය. ලන්දේසින් විසින් මන්නාරම යාපනය හා කල්පිටිය අල්ලා ගැනීමෙන් පසුව යාපනය මන්නාරම සහ කල්පිටිය අල්ලා ගැනීමෙන් පසුව මොකද්ද සර් යාපනය මන්නාරම සහ කල්පිටිය අල්ලා ගැනීමෙන් පසුව මෙරට පැවති පෘතුගීසි පාලනය අවසන් විය. මට විනාඩියක් දෙන්න. පෘතුගීසි පාලනය අවසන් විය. පෘතුගීසි පාලනය අවසන් විය. Sir.
Sir. Sir. Sir, cartoona. You looking the other way? Sir. 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 Sir, I was. හරි පුතේ මම අවසන් කරේ කොතනින්ද? කල්පිටියස අල්ලා ගැනීම පසුව එතෙක් පැවති කුසින් අවසන් විය. හරි. හරි. අල්ලාගත් බලකොටු සී ප්ලෑන්. අල්ලාගත් බල ලියගන්න. අල්ලාගත් බලකොටු. අල්ලාගත් බලකොටු. අල්ලාගත් බලකොටු. අල්ලාගත් බලකොටු. අල්ලාගත් බලකොටු. Sir, mama then ticket calling part of the Doinuni Kotan the Leander TNA. Put a pitu put Dakian among you, take a lap pitu put Dakian. Asseni pitu, sir. Asseni pitu, Asseni pitu, Tiena, Tutugisi, Nerapi, Satan Saha, Mutu, but a Pradesh or Lamdesh Bale, Pitu, Mikila Matuka, Ake Devani, Histanalian, Devani, Histanalian, Kotasilian. අල්ලාගත් බලකොටු ලන්දේසින් තමන් යටතේම පවත්වා ගත්ත ලන්දේසින් තමන් යටතේම පවත්වා ගත්ත තමන්ගේ යටතේ Taman Yatata Patkaragatha, Taman Yatata Patkaragatha. Landesi who? Lata Landesin. 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 Kolamba. Columba, Lamdesin, Columba, Gal, Columba, Gal, Matara, Matara, Migamua, Migamua. Kalpitiya Kalpitiya Mannarama Mannarama Yapane Yapane Madakalapuwa Mannarama Mandarapuwa
ලන්දේසි කොළඹ ගාල්ල මාතර නීගම්ම පල්පිටිය ත්‍රිකුණාමලය ආපනය මඩකලපුව ත්‍රිකුණාමලය 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 आदि प्रदेश वल बलकोटु इदिकलह लंदेसी मीट अमतरव අලිමංකඩ පේදුරුතුඩුව කියලා කියන්නේ කොහෙද පුතේ පේදුරුතුඩුව කියලා කියන්නේ කොහෙද මම පුතාලා කියන්නේ පේදුරුතුඩුව කියලා කියන්නේ කොහෙද යාපනය පේදුරුතුඩුව කියලා කියන්නේ ලංකාවේ කොහෙද ලංකාවේ උඩ තියෙන තුඩුව ලංකාවේ තියෙන ඉහළම කෙරවල තමයි පුතේ මොකද්ද පේදුරු තුඩුව ආ ඊට පස්සේ කොහෙන්ම තියෙන්නේ හේඋන්දර තුඩුව මරතුඩුව ආ අලිමංකඩ පේදුරු තුඩුව කයිට්ස් ආදී ප්‍රදේශවල කුඩා බලකොටු පිහිටුවා ගත්ත පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට ඔවුන්ට වඩා බලසම්පන්න ලන්දේසීන් ගෙන්වා ගැනීම මොකද සර් පෘතුගීසීන්ව මෙරටින් පළවා හැරීමට ඔවුන්ට වඩා බලසම්පන්න වෙනත් ජාතියක් ගෙන්වා ගැනීම නිසා මොකද නිර්මාණය වෙච්ච පස්තා පෙරල පුතේ ඉංගුරු දීලා මිස් ගත්තා ඉංගුරු දී ඉරිඟු හැම නෙමෙයි හොඳේ ඉංගුරු දී මිරිස් ගත්තා වාගේ යන පිරුලත නිර්මාණය විය ඉරිඟු හැම නෙමෙයි ඉංගුරු ඉංගුරු පෘතුගීසීන්ට වඩා බලසම්පන්න වෙනත් ජාතියක් ගෙන්වා ගැනීම නිසා ඉඟුරුදී මිරිස් දත්තා වාගේ යන පිරුලද නිර්මාණය විය. අ
අහගන්න අහගන්න පුතේ අහගන්න මම දැන් කලින් කිව්වනේ මම දැන් කලින් කිව්වනේ ඔයාලට මේ මොකද්ද මේ ලන්දේසීන් විසින් කොළඹ කොටුව වැටලුවා විතරයි මොකද්ද සිද්ධ වුනේ මේ පෘතුගීසීන් සටපට ගාලා විවුලන්න පටන් ගන්න පෘතුගීසීන්ම ගිහිල්ලා ලන්දේසීන්ට යතුරු දුන්නා හරිද ඊට පස්සේ ලන්දේසීන්ගේ මෙතෙක්ක ලන්දේසීන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි මෙතෙක්කල් පිහිටි බලකොටුව පිහිටවගෙන තිබෙ පුතේ ගාලු කොටුවේ හරිද නමුත් මේ කොළඹ කොටුව අල්ලා ගැනීමෙන් පසුව මොකද්ද සිද්ධ වෙන්නේ මේ ලන්දේසීන් Tamanගේ පාලන මධ්‍යස්ථානයේ විදියට කොහෙද ගොඩනගා ගන්නේ කොළඹ කොටුව පිහිටුවා ගන්න කොළඹ කොටුව තුල පිහිටුවා ගන්නවා මෙවැනි හේතු කාරණා නිසා මොකද්ද 1638 1638 ගිවිසුම කඩ වෙනවා ගිවිසුම කඩ වෙනවා මේ මේකේ පුතේ මහත් කෝපයට කවුදපත් වෙන්නේ උඩර රජතුමා පත් වෙන උඩර රජතුමා ලක් වෙනවා එතකොට පුතේ මොකද්ද මේ 1658 වර්ෂයේදී 1658 වර්ෂයේදී මන්නාරම යාපනය කල්පිටිය මන්නාරම යාපනය කල්පිටිය කියන ප්‍රදේශ මේ පෘතුගීසීන් පරාජයට පත් කරාට පස්සේ මුළු ලංකාවේම මුහුදුබඩ ප්‍රදේශවල බලය ලබා ගන්නවා කවුද ලන්දේසීන් විසින් ලන්දේසීන් විසින් ඊට පස්සේ මේ ලන්දේසීන් විසින් කොළඹ ගාල්ල මාතර මීගමුව කල්පිටිය මන්නාරම යාපනය මඩකලපුව ත්‍රිකුණමලේ කොළඹ ගාල්ල මාතර මීගමුව කල්පිටිය මන්නාරම යාපනය මඩකලපුව ත්‍රිකුණමලේ මෙන්න මේ කියන ප්‍රදේශවල ලන්දේසි බලකොටු පිහිටව ගන්නවා ඊට අමතරව පුතේ ලන්දේසීන් විසින් අලිමංකඩ පේදුරු පේදුරු තුඩුව හයිට්ස් කියන ප්‍රදේශවල මේ කුඩා බලකොටු පිහිටව ගන්නවා එතකොට පුතේ උඩරට රජු කරගත්ත වැරද්ද මොකද්ද මේ පෘතුගීසීන්ම ලංකාවෙන් පළවා හරින්න මේ පෘතුගීසීන්ට වඩා වෙනත් බල සම්පන්න යුරෝපා ජාතියක් වෙච්ච ලන්දේසීන් ගෙන්නව ගත්තා ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ රජුට පුතේ මොකද පෘතුගීසීන්ට වඩා බල සම්පන්න පිරිසක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගත්තා මෙන්න මේ හේතුව නිසා ප්‍රස්ථාපිරුලක් නිර්මාණය වෙනවා ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ කියලා ඔය ප්‍රස්ථාපිරුල ඇදලා තියෙන්නේ ඔන්න ඔයක පදනම් කරගෙන තේරුණාද පුතේ මේ දක්වා ඔව් සර් ඔව් සර් තේරෙන කට්ටියට ගැටලු තියෙනවා ඔව් සර් ගැටලු දින කට්ටින්නද හරි විනාඩි 5ක් දෙන්න පුතේ බලගන්න විනාඩි 5ක් දෙන්න බලගන්න විනාඩි 5ක් දෙන්න කියව ගන්න දුන්න අවස්ථාවේ කියව ගන්න එක එක ප්‍රශ්න අහන්නේ නැතුව හරිද ප්‍රශ්න අහන්න ඕන නම් කියවලේ වුණාට පස්සේ අහන්න විනාඩි 5 අවසන් වුණාට පස්සේ හරිද හරි එඳ හොඳට කියව ගන්න දැන් මේ මොහොතේ
लाइक या सर හැමෝම කියව ගත්ත නේද පුතේ ඒ කොටස ඔව් සර් ඔයාලට ඒ කියා දුන්න පාඩම දැන් තියෙනවද වල් මොන ගැටලු දින දැන් තියෙනවද එතන නෑ සර් නෑ සර් නෑ සර් राज्य संबंधता यूरोपा जाति උඩරට රාජ්‍ය සමග වැඩි කාලයක් යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ජාතිය වන්නේ ලන්දේසීන්ය. උදේ මම කිව්වා මේ ශ්‍රී ලංකාව මේ යුරෝපා ජාතීන් තුනක් විසින් යටත් විජිතක් බවට පත් කරගන්නවා. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්. එතකොට මේ ජාතීන් තුන අතුරින් මේ වැඩි කාලයක් උඩරට රාජ්‍ය සමග යහපත් සම්බන්ධතාවයක්. කියන්නේ වළි නැතුව යහපත් සම්බන්ධතාවයක් يعني ගැටුම් නැතුව යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගත්තේ ලන්දේසීන් හා පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අතුරින් මේ උඩරට රාජ්‍ය සමග වැඩි සම්බන්ධතාවයක් වළි නැතුව හරිද කියන්නේ උගලගේ භාෂාවෙන් කියනවා වළි නැතුව කියන්නේ
राजधानी संबंधे अनुगमने आक्रमणकारी प्रतिपत्ति उदे मे पुर्तुगीज़ उडरट राज्य समग निरंतरयम पवत्तुए आक्रमणकारी प्रतिपत्तिया मुहुदुबड प्रदेश वल सिय बलय पीटुवा दशक देकक गत वीमटत पेर इंग्रीसीयु उडरट राजधानी यटत करगत्त उदे मे पुर्तुगीज़ मे सॉरी लंदेसी सॉरी इंग्रीसीन मे 1796 वर्षेदी ඉංග්‍රීසීන් 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය ටික අල්ල ගන්නවා 1796 දී නමුත් මේ ඉංග්‍රීසීන් දශක දෙකක් ඒ කියන්නේ වසර දෙක වසර 20ක් ගත වෙන්නත් කලින් උඩරට රාජධානී යටත් විජිතයක් බවට පත් කර ගන්නවා එතකොට වැඩි කාලයක් ඒගොල්ලෝ උඩරට සමග වැඩි යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ නැහැ එහෙත් ලංදේසීන් 1658 1796 කාලයේදී උඩරට රජු සමග දූත සම්බන්ධතා පැවැත්වුවා මේ 1638 ඉඳලා 1796 වෙනකම්ම ලන්දේසී උඩරට සමග දූත සම්බන්ධතා පැවැත්වුවා ලිපි හුවමාරු කරගත්තා ඊට පස්සේ මේ මේ සාමකාමී සම්බන්ධතාවයක් පවත්වා ගත්තා නමුත් පුතේ මොකද්ද මේ 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 chance එකක් ආවොත් උඩරට අල්ලගන්න ඔවුන් ඒක අතහැරියේ නැහැ උඩරට ආක්‍රමණය කරන්න අවස්ථාවක් ආවොත් ඔවුන් ඒක මග හැරියේ නැහැ මේ නිසා ලන්දේසීන් හා උඩරට සම්බන්ධතාව කිසියම් විචිත්‍රත්වයක් දැක්විය හැකිය. එතකොට මේ ලන්දේසීන් තමයි මේ ටික කාලයක් හරි වැඩිපුර කාලයක් උඩරට සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ. හරි මම ආපහු පැහැදිලි කරන්නම්. මේ පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් කියන ජාති තුනම පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් මේ සියල්ලම පුතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය ටික අල්ලගත්තා නමුත් මේ ජාති තුන අතරින් මේ වැඩිම කාලයක් උඩරට එක්ක යහපත් සම්බන්ධතාවක් පැවැත්වුවා ඒ කියන්නේ වළි නැතුව කැපුම් කැටිලි නැතුව වැඩිම ගොඩක් කාලයක් පවත්වාගෙන ගියේ මෙන්න මේ කියන ලන්දේසී. උදේ මේ ඉංග්‍රීසීන් 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය ටික අල්ලගන්නවා. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය ටික 1796 දී අල්ලගන්නවා. නමුත් මේ ඉංග්‍රීසීන් 1815 දී උඩරට යටත් විජිතයක් බවට පත් කරගන්නවා. ඒ කියන්නේ වසර 20ක් ගත වෙන්නම් කලින් ඔවුන් අල්ලගන්නවා. වැඩි කාලයක් ගත වුණේ නැහැ. නමුත් මෙන්න මේ කියන ලන්දේසීන් 1638 ඉඳලා 1796 දක්වාම 1796 දක්වාම උඩරට සමග සම්බන්ධතාව පැවැත්වුවා. ලිපි හුවමාරු කරගත්තා, සාකච්ඡා පැවැත්වුවා. නමුත් උදේ ලන්දේසීන්ට chance එකක් ආව නම් උඩරට අල්ලගන්න ඔවුන් ඒක අතෑරන්නේ නැහැ. ආක්‍රමණය කරන්න අවස්ථාවල ඔවුන් ආක්‍රමණය කරන්න ගියා. හරි. තේරුණාද? ආ अध्यापने I go on, sir. Thank you, sir. I go on, sir. I go on, sir.